හය හැවරදි අක්කා සමක හොරතැල්වෙමින් සිටි පව කියන, දෙපත්ගම පල්ලිපාකෙ ප්‍රදේශෙන් මාස අටක බිලිඳෙක්, සාලේ තිබූ වතුර බේසමකට ඇත වැටි තුන්වනදා පස්වරුවේ මරණයට පත්ව ඇති, ඉතාමත්ම කණකාාටුදායක පොතක්. අරනායක පොලිසිය විසින් පවසා සිටිනවා. මරණයට පත්ව ඇත්තේ පරපිටිය දෙබන්ගම පදිංචි මව, පියා සහ දරුවන් තිදනකුගෙන් යුතු පවුලේ බාලපපුත්‍රයාාවන කවිශ්‍ය සත්සර නැබති බිළඳකු බවටයි පොලිසිය සඳහන් කර සිටියේ. අනතුර සිදුවන අවස්ථාවේ පියා මේසයක් උඩ නැග කාමරේකතීන්ත ආලේප කරමින් සිට ඇති අතර මවත අසල් වැසි ඥාතිීන් දෙදනකුද දොළු සැවරදි වැඩිමහල් දියනියද කුස්සිියෙත්තේ හදමින් සිටතිබෙනවා. බාලදියනිය මිය කියිය බෙලිඳා සමග සාලයේ සිට තිබෙනවා. ඒ අවස්ථාවේ යාපත ඥාති නිවසකින් හය හැවරදි දියණට අලිපේර කන්න ඇවිත් යන්න කියා කතාකිරීම නිසා බෙලිඳා තනිවම සාලයේ දමා ඇ ගොස් ඇති බබයි වාර්තාවෙන්නේ. අලිපේර කෑමට අල්ලපු නිවසට ගිය හයහැවරදි දියනිය නැවත නිවසට පැමිණ ඇත්තේ මුළ තැන්කයා හරහායි. එහිදී මෞවවිසින් කෝ මල්ලි කියා අසා සාලේයට ඇවිත් බලන විටත් බෙලිඳ සාාලේ අතසේදීම සඳහා තබාතිබූ වතුරබේසම ඇතුරට වැටිී සිටිනු දැකතිබෙනවා. එහිති බිනිිදාා රෝහලට් රැගණයාමට කටයුතුකර ඇතත් ඒකටවිට බෙලිදා මියකුස් සිටි බවයි පස්්චාත් මරණපරීක්ෂණයේදී සඳහන් වනේ. මව පියා ලබාතුන් සාක්ෂිවනින් අනාාවරණය වූයේ පස්්චාත් මරණපරීක්ෂණයේදී වතුර බාල්තියට වැටීම නිසා මෙම අනතුරෙන්. බෙලිදාක ජීවිතය තොර වී ඇති පවයි. බිනිතාගේෙ මරණය සම්බන්ධයෙන් ගල්පොඩ කෝලරේ. එකුට පත තනිපේරු පත්තුව කොට්ටාශයේ හදිසි මන්න පරීක්ෂක එ ඒ බණ්ඩාර මහතා විසින් ස්ථානීය පරීක්ෂණ පවත්වා මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමම සඳහා මලසිරුට කෑකල්ල සිික්ෂණ රෝහලට රැගෙනයාමට නියෝග කළ පවත පොලිසිය පැවසවා. ඇගල සික්ෂණ රහලේ අධිරන විශේ සක්ඥ වෛත්‍යය නිලතාාරී විච්විරත්න මහතා විසින් හතර වනතා සිදුකරනලද පරීක්ෂණය හා මිය කියිය බිලිඳගේ මව පියා ලබාතුන් සාක්ෂිද සැලපිල්ලට ගනමින්. බෙලිතා අල්ලාගන්න නැකිතීමට උත්සාහදාන්න වයසේ සිටි බැවින්. දනගාගෙන ගොස් බේසම අල්ලා නැගතින්නට හදතිී බේසමතුළට වැටීමෙන්. ජලය පෙවි මරණය සිද වී ඇති බවට ගලපිඩ කෝරලයේ එකට පත තනිපේරු පත්තුව කොට්ටාශී හදිසි මරණපරීක්ෂක එම් ඒ බණ්ඩාර මහතා විසින් නිගමනය කරන ලද බව පොලිසිය පැවසවා. මේ සම්බන්තිෙන් අරනායක පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරක්ෂක බුද්ධික පණාවල මහතාගේ උපදෙස් මත පොලිස් සැරයෙන් සිසුර කුමාර පොලිස් කොස්ථාපල් මදුවන්ත යන නිලතාරීහු සාක්ෂි මේවා තිබනවා.